අපි කතා කරන්නේ දියවැඩියාව තියෙන ඔබට වැදගත් වෙන තවත් මාතෘකාවක් ගැන. කලින් වීඩියෝ එකදී ඔබත් එක්ක සාකච්ඡා කරා දියවැඩියාව තියෙන කෙනෙකුට ආහාර පානය වැදගත් වෙන්නේ ඇයි කියන කාරණේ ගැන. ඉතින් දියවැඩියාව තියෙන කෙනෙක්ගේ දිනක ආහාර සැලැස්ම එහෙමත් නැත්නම් ඩේලි මීල් ප්ලෑන් එක කොහොමද සකස් වෙන්න ඕනේ කියන දේ ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් දියවැඩියාව කියන්නේ අපේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම. ඉතින් මේ සීනි මට්ටම වැඩි වෙන්න වැඩිපුරම වග කියන්නේ පිෂ්ඨය එහෙමත් නැත්නම් කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර. ඉතින් මේ මීල් ප්ලෑන් එකේදී ඔබ දන්නවා අපේ ශරීරයට සීනි ලැබෙන්නේ අපි ගන්න ආහාර වලින්. එතකොට අපි ආහාර ගන්න වෙලාවට අපේ රුධිරයේ සීනි මට්ටම ගොඩක් ඉහළ යනවා. ඉතින් මීල් ප්ලෑන් එකක් හරියාකාරව සකස් කරන එකේ අරමුණ තමයි මේ දියවැඩියාව රෝගියාගේ රුධිරයේ තියෙන සීනි මට්ටම උච්චාවචනයට. ඒ කියන්නේ අපි ආහාර ගත්ත වෙලාවට රුධිරයේ සීනි වැඩි වෙනවා. ඊට පස්සේ ආහාර අතරමැද වෙලාවෙදී රුධිරයේ සීනි අඩු වෙනවා. ඉතින් මේ වගේ උච්චාවචනය වෙනවා හැම වෙලාවෙම මේ සීනි මට්ටම. යාළට ප්‍රශස්ත මට්ටමක තියාගන්න අපහසුයි. ඉතින් අපි මේ මීල් ප්ලෑන් එක හරියට සකස් කරන එකෙන් කරන්නේ ඒ ආහාර මගින් අපි ක්‍රමානුකූලව මේ පිෂ්ඨය ඒ පුද්ගලයාගේ ශරීරයට ලබා දීලා එයාගේ රුධිරයේ සීනි මට්ටම උච්චාවචනය වෙන එක එහෙමත් නැත්නම් ෆ්ලක්චුවේට් වෙන එක අවම කරලා ඒක ප්‍රශස්ත මට්ටමක තියාගන්න උදව් කරන එක තමයි අපි කරන්නේ. ඉතින් දියවැඩියාව රෝගියෙක්ට මීල් ප්ලෑන් එක හදනකොට එකම මීල් ප්ලෑන් එක හැම දියවැඩියා රෝගියාටම පාවිච්චි කරන්න බෑ. ඒක ඔබ දැනගන්න ඕනේ. ඒක තීරණය වෙන සාධක කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබ දියවැඩියා රෝගියෙක් නම් ඔබේ BMI අගය. ඔබ දන්නවා BMI අගය කියන්නේ ඔබේ ශරීරයේ බර කිලෝග්‍රෑම් වලින් අරගෙන ඔබේ ශරීරයේ උස මීටර් වලින් අරගත්තාම ඒ මීටර් වලින් ගන්න අගය වර්ගයෙන් අපේ බර බෙදපුවාම එන අගය තමයි BMI අගය කියලා කියන්නේ. ඒ BMI අගය 18.5ට අඩු නම් අපි කියනවා එයා අඩු බර තියෙන පුද්ගලයෙක් කියලා. ඒක 18.5 25 අතර නම් අපි කියනවා ඒක සාමාන්‍ය අගය. එයාට නිරෝගී BMI අගයක් තියෙනවා. ඒක 25ට වැඩි නම් එයා අධි බර පුද්ගලයෙක්. ඒක 30ට වඩා වැඩි නම් එයා ස්ථූලතාවයෙන් පෙළෙන කෙනෙක්. ඉතින් මේ BMI අගය කියන සාධකය මත ඔබගේ මීල් ප්ලෑන් එක කොහොමද සකස් වෙන්නේ කියන එක තීරණය වෙනවා. දෙවැනි කාරණය තමයි ඔබ කොච්චර ක්‍රියාශීලී කෙනෙක්ද. ඔබ නිතර වැඩ කරන්නේ නැති ඔබ කාර්යාලයට ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා ඒ වාහනේම ගෙදර එන කෙනෙක්ද. එහෙම නැත්නම් ගෙදර දොරේ වැඩ කරන කෙනෙක්ද. ඒ කියන්නේ මධ්‍යම වශයෙන් ක්‍රියාශීලී කෙනෙක්ද. එහෙම නැත්නම් ඔබ වඩා ක්‍රියාශීලී කෙනෙක්ද. එතකොට ඔබට අවශ්‍ය කැලරි ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට මේ ක්‍රියාශීලී මට්ටම මතත් ඔබේ මීල් ප්ලෑන් එක තීරණය වෙනවා. තුන්වෙනි කාරණය තමයි ඔබ දියවැඩියාවට ගන්න ප්‍රතිකාර මොනවාද. ඔබ පෙත්ති පාවිච්චි කරන කෙනෙක්ද, ඔබ ඉන්සියුලින් පාවිච්චි කරන කෙනෙක්ද. මොකද ඉන්සියුලින් පාවිච්චි කරන කෙනෙක් නම් එයාට දෙන මීල් ප්ලෑන් එක සම්පූර්ණයෙන් ගොඩක් වෙලාවට වෙනස්. මොකද එයා ඉන්සියුලින් පාවිච්චි කරන කෙනෙක් නම් එයාගේ මීල් ප්ලෑන් එක පෙති ගන්න කෙනාට වඩා වෙනස්. හතරවෙනි සහ වැදගත් කාරණයක් තමයි ඒ රෝගියාට තියෙන අනෙකුත් රෝග ලක්ෂණ. මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා දියවැඩියාව රෝගේ තනියම එන එකක් නෙමෙයි. දියවැඩියා රෝගයේ සංකූලතා ගොඩක් තියෙනවා. ඒගොල්ල වෙනත් වෙනත් රෝගවලට ගොදුරු වෙන්න තියෙන හැකියාව වැඩි. ඉතින් එතකොට ඒ රෝගියාට එයා ප්‍රෙෂර් තියෙන කෙනෙක්ද, කොලෙස්ටරෝල් තියෙන කෙනෙක්ද, යට වකුගඩු රෝග තියෙන කෙනෙක්ද. ඉතින් මේ අනෙකුත් රෝග තත්ත්වත් එක්ක එයාගේ මීල් ප්ලෑන් එක වෙනස් වෙනවා. ඉතින් මේ කරුණු කාරණා ඔක්කොම සැලකිල්ලට අරගෙන තමයි අපි දියවැඩියා රෝගියෙක්ට ඕනෑම රෝගියෙක්ට මීල් ප්ලෑන් එකක් නිර්දේශ කරන්නේ. එතකොට මේ ඔබේ ආහාර සැලැස්ම මම මේ අද කියලා දෙන දේවල් එක්ක ඔබට ඔබේ ආහාර සැලැස්ම හදාගන්න තව උදව් අවශ්‍ය නම් ඔබට පුළුවන් ඔබේ ළඟම ඇති රෝහලේ පෝෂණ වෛද්‍යවේදී සහායනයට යොමු වෙන්න. ප්‍රධාන රජයේ රෝහල් සෑම එකකම පාහේ පෝෂණවේදී වෛද්‍යවරයෙකු විසින් මෙහෙයවනු ලබන පෝෂණවේදී සහායනයන් තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ඔබ පොළොන්නරුව ප්‍රදේශයේ අවට කෙනෙක් නම් පොළොන්නරුව මහරෝහලට ඇවිල්ලා මගේ සහායනයට ඔබට යොමු වෙන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරන්නේ සාමාන්‍ය BMI අගයක් තියෙන මධ්‍යම වශයෙන් ක්‍රියාශීලී පුද්ගලයෙකුගේ දිනක ආහාර සැලැස්ම එහෙමත් නැත්නම් ඩේලි මීල් ප්ලෑන් එක කොහොමද සකස් වෙන්නේ කියන කාරණය.
ප්‍රධානම කාරණා ඕනම දියවැඩි ආරෝගියෙකුට පොදු කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඒ කෙනා ප්‍රධාන ආහාර වේල් 3 සහ කෙටි ආහාර වේල් 2 අනිවාර්යයෙන්ම ගත යුතුයි. මේ එක වේලක්වත් මිස් කරන්න එහෙමත් නැත්නම් මග හරින්න ඔබට බෑ. දෙවෙනි කාරණය තමයි ඔබ ආහාර ගන්න වේලාව. ඒ කියන්නේ નિયમિત වේලාවක් ඔබ තියාගන්න ඕනේ. මම මේ වෙලාවට උදේ කෑම ගන්නවා මේ වෙලාවට මගේ අමතර ආහාරය මේ වෙලාවට දවල් කෑම එහෙම කියලා ඔබ નિયમિત වේලාවල් වලට ඒ වෙලාව ඒ ෆික්ස් වේලාවට තමයි ඔබ ඔබගේ ආහාර වේල ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් උදේ 6ට ඔබ නැගිටලා උදේ 6ට හරි 7ට හරි ඔබ නැගිට ගමන් තේකක් බොනවා නම් ඔබට නිර්දේශ කරන්නේ මේද රහිත කිරි කෝප්පයක් කිරි තේ කෝපි සීනි නැතිව සීන නැතිව මේද රහිත කිරි කෝප්පයක් ඔබට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔබේ උදේ ආහාරය. උදේ ආහාරයට ඔබ බත් කන කෙනෙක් නම් ඔබට මේ රූපේ දිස්වන ආකාරයට ඔබේ පිඟාන මම කලින් වීඩියෝ එකදීත් ඔබට කියලා දුන්නා ඔබේ පිඟාන ඔබ කොටස් 4කට බෙදන්න. ඒ කොටස් 4න් කාලක් එහෙම නැත්නම් 4න් එකක තමයි ඔබ ගන්න බත් හරි පාන් හරි පිෂ්ඨය අඩංගු ආහාරය තියෙන්නේ. ඊතුරු 4න් එක ප්‍රෝටීන් ආහාර මාස් මාළු විතර එහෙම නැත්නම් ශාකමය ප්‍රෝටීන් පරිප්පු සෝයා එතකොට මුං ඇට කව්පි වගේ දේවල් ඊතුරු භාගෙම ඔබ ගන්න ඕනේ එළවලු. එතකොට ඔබ එළවලු වැඩි ප්‍රමාණයක් ආහාරයට එකතු කරගන්න ඕනේ. බත් කනවා නම් ඔබට කන්න පුළුවන් කෝප්ප දෙකක් අඬ කෝප්ප දෙකක් දෙකහමාරක ප්‍රමාණයක බත්. බත් වඩා සුදුසුයි නාඩු හෝ රතු හාල්ස හොරගන්න ඕන. ඊට පස්සේ ඔබ ඉන්දියා අප්ප කනවා නම් ඔබට පුළුවන් ඉන්දියා අප්ප අටක්. එතකොට ඒත් එක්ක ඔබ කඩල කව්පි වගේ දෙයක් කනවා නම් ඒකත් කෝප්ප දෙකක් දෙකහමාරක ප්‍රමාණයක් ඔබට ගන්න පුළුවන්. දැන් ඔබ බත් කන එක ප්‍රශ්නයක් නෑ. ඔබ කොහොමද ඉන්දියා අප්ප කඩල කන දවසට ඔබේ උදේ ආහාර වේලට එළවලු එකතු කරගන්නේ? ඔබට පුළුවන් බත් නැති කොලකඳ කෝප්පයක් එදාට උදේට බොන්න. ඒකෙන් පුළුවන් ඔබට අවශ්‍ය එළවලු ප්‍රමාණය එකතු කරගන්න. එතකොට ඊළඟට එනවා ඔබ උදේට ගන්න අමතර ආහාරය. උදේ 10ට විතර ඔබේ අමතර ආහාරයක් ඔබ ගන්න ඕනේ. එතකොට ඔබට පුළුවන් යම්කිසි පළතුරක් කෙසෙල් ගෙඩිය එක යෝගට් එකක් එහෙම නැත්නම් පේර ගෙඩිය එක යෝගට් එකක් ඔබට කන්න පුළුවන් නැත්නම් දොඩම් ගෙඩිය ඒ වගේ දෙයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඊන් පස්සේ එනවා ඔබේ දිවා ආහාර එහෙම නැත්නම් දවල් ආහාරය. දවල් ආහාරයට ඔබට බත් අඬ කෝප්ප දෙකක් දෙකහමාරක ප්‍රමාණයක් තමයි අර ඔබේ පිඟානේ පිෂ්ඨය අඩංගු ආහාර තියෙන කාලට අයිති වෙන්නේ. එතකොට ඊළඟ කාලට ප්‍රෝටීන් ආහාර මස් මාළු එහෙම නැත්නම් ශාකමය ප්‍රෝටීන් මං කලින් කිව්වා වගේ ඔය මස් මාළු ගන්නවා ඔබට පුළුවන් ඔබේ අල්ලක තරම් ප්‍රමාණයක මස් හෝ මාළු හෝ කැබැල්ලක් ගන්න. ඒකත් එක්කම ඉතුරු භාගය සම්පූර්ණයෙන්ම තියෙන්න ඕනේ එළවලු. දැන් අපි පුරුදු වෙලා ඉන්නවනේ දවල්ට කෑවට පස්සේ සාමාන්‍ය අතුරු පසක් ගන්න. ඔබ දියවැඩි ආරෝගියෙක් නම් ඔබට අතුරු පස දිවා ආහාරයට පස්සේ ගන්න බෑ. ඔබට පුළුවන් අතුරු පස ඔබේ උදේ අමතර ආහාරය වෙලාවට ගන්න. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් දිවා ආහාරයට පස්සේ පැය දෙකකට විතර පස්සේ අපි ගන්න කෙටි කෑම වේලට ඔබේ ඩෙසර්ට් එක තියාගන්න. එහෙම නැත්නම් අතුරු පස තියාගන්න. දැන් මොනවාද ඔබට හවස අමතර ආහාරයට ගන්න පුළුවන්? ඔබට පුළුවන් හැලප එකක් එක්ක කිරි තේ එකක් සීනි නැති මේද රහිත කිරි වලින් හදපු කිරි තේ එකක් ගන්න. එහෙමත් නැත්නම් හැලප සමග කෙසෙල් ගෙඩිය. නමුත් ඔබ කෙසෙල් ගෙඩියයි හැලප එකයි කෑවොත් ඔබට ඔබේ තේකට කිරි මිශ්‍ර කරන්න බෑ. මොකද කිරි වලිනුත් අපේ සීනි ප්‍රමාණයට යම් දායකත්වයක් තියෙනවා. එහෙමත් නැත්නම් පුළුවන් ඔබට තලගුලියක් සමග කහට තේකක්. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් සීනි රහිත ක්‍රැකර් බිස්කට් තුනක් එක්ක චීස් කෑල්ලක් ගන්න. ඔබ චීස් කෑල්ලක් ගන්න නැත්නම් ඔබට පුළුවන් කිරි තේ එකක් බොන්න. හැබැයි සීනි නැතුව. එහෙමත් නැත්නම් ආප්පයක්, එහෙමත් නැත්නම් පෑන්කේක් එකක්, ඒ වගේ දේවල් ඔබට පුළුවන් ඔබේ අමතර ආහාරයට ගන්න. ඊට පස්සේ එනවා ඔබේ රාත්‍රී ආහාර වේල. එතකොට රාත්‍රී ආහාර වේලටත් ඔබ බත් කනවා නම් බත් කෝප්ප දෙකක් දෙකහමාරක ප්‍රමාණයක් මම අර දවල් ආහාරයේ විදිහට කිව්ව විදිහටම තමයි රාත්‍රී ආහාරයත් සකස් වෙන්නේ.
එතකොට ඔබ නූඩල්ස් වගේ දෙයක් ගන්නවා නම් පාස්තා වගේ දෙයක් කනවා නම් ඒකත් කෝප්ප දෙකක් හෝ දෙකම ආර. නූඩල්ස් පාස්තා වගේ දෙයකට ඔබට පුළුවන් අර එළවලු ප්‍රමාණය එකතු කරන්න. ඔබේ ඔබ ආප්ප ඉන්දියාප්ප වගේ දෙයක් කනවා නම් ඔබට පුළුවන් එළවලු සුප් එකක් ගන්න. ඒ වගේ ඒ විතරක් නෙමෙයි ඔබ පාන් කන කෙනෙක් නම් සිහින් පාන් පෙති හතරක් එළවලු තම්බලා සහ මාස් හෝ මාළු එහෙමත් නැත්නම් බිත්තරයක් එක්ක ඔබට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි සාමාන්‍ය BMI අගයක් තියෙන මධ්‍යම වශයෙන් එදිනෙදා වැඩ කරගෙන ක්‍රියාශීලී වෙන පුද්ගලයෙකුගේ දිනක meal plan එක එහෙමත් නැත්නම් දවසක ආහාර සැලැස්ම සකස් වෙන. ඉස්සරහටත් මේ වගේ ඔයාලට වැදගත් වෙන වීඩියෝස් ගොඩක් අරගෙන ඔයාලා හම්බෙන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ ඉදිරි වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරන්න. ඔයාලා හැමෝටම ආයුබෝවන්.